මෙහෙමයි සාමාන්‍යයෙන් ආණ්ඩුවක් ඕනෑවට වඩා බලය ලැබිලා බලයෙන් ඉදුමුණහම සාමාන්‍යයෙන් ඒ ආණ්ඩුව ප්‍රතිවාදීන්ට ඕ වගේ පහර දීම් කරනවා බලයෙන් ඉදුමුණහම ඒ වගේම බලයෙන් පහ වෙන්න යනවා වගේ බයක් ඇති වුණාමත් ඔන්න ඕ වගේ ප්‍රතිවාදීන්ට පහර දීම් කරනවා මේ ඇවිල්ලා බලයෙන් ඉදිමිලා කරන ක්‍රියාවලියක් නේ මේ ඇවිල්ලා බලයෙන් පහ වෙයි කියන බයට ඇති කරගන්න දේවල් මේ සම්බන්ධයෙන් අර අපකීර්තිමත් කුලි හමුදාවක් වන ඇවෙන්ගාඩ් ආයතනයේ පිරිසක් තමයි මේකට සැක කරලා තියෙන්නේ ඉතින් මේ ජනතා විමුක්ති පෙරමුණට එල්ල වෙච්ච ප්‍රහාරය ඒ වගේම අපි දැක්කා කොළඹ මහනගර සභාවේ හිටපු ජනාධිපති ජයජයවර්ධන මහත්මයාගේ මුණුබුරාට නගර සභාව ඇතුළේ එල්ල කරපු ප්‍රහාරය මේව ඇවිල්ලා අර පාර්ලිමේන්තුවේ දින 52 අවස්ථාවේ Tamanට ලැබිච්ච බලය ගිලිහිලා යනවායි කියන බය ඇති වෙලා මිරිස්කුඩු ප්‍රහාර එල්ල කරපු ඒ පාදඩ දේශපාලනීයම ක්‍රමයක් මේක මේ බලයෙන් උදම් වෙලා ප්‍රතිවාදීන්ට තලන ක්‍රියාවලියක් නෙවෙයි මේක බලයෙන් පහ වෙයි කියන බයට සිද්ධ කරගෙන යන ක්‍රියාවලියක් මේක ඉතාම භයානක ප්‍රවණතාවයක් අවියාවුදගත්ත කුලි හමුදාවක් ජනාධිපති කාර්යාලයේ ඉඳන් මෙහෙවෙන තත්ත්වයක් අපිට පේන්න තියෙනවා ඉතින් මේ තත්ත්වය ජාතික ජාත්‍යන්තර වශයෙන් රජයට කිසිසේත්ම හොඳ නැහැ මොකද අතුරු හමුදා පවත්වගෙන ගිය රටක් හැටියට මේ රටට අපකීර්තිමත් ඉතිහාසයක් තියෙනවා ඒ හැබැයි ඒ අපකීර්තිමත් ඉතිහාසයේ තිබුණේ නිරන්තරයෙන්ම ත්‍රස්තවාදී ප්‍රශ්නයක් රටේ තියෙනකොට 87-89 යුගෙත් LTT යුගෙත් දැන් එවැනි කිසිම ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නැතුව මෙවැනි අතුරු කුලී හමුදා පවත්වගෙන යන්නත් ඒ කුලී හමුදා ලවා තැන තැන ප්‍රහාර දීමනුත් මේ හදන්නේ බියවත්දන් මේ රට වයින් බිය වෙන්නේ මේ රටේ ජනතාවට අද පෙනඩෝල් පෙත්තක්වත් නැති අත්‍යවශ්‍ය ඖෂධ නැති තත්ත්වෙට ඒ වගේම ඇන්ටිජෙන් කිට් නැතුව මේ වසංගතය අවස්ථාවේ දුක් විඳිනෝ කිරිපිටි නැතුව දරුවා වැළපෙනෝ අත්‍යවශ්‍ය ආහාර මිල අහස උතර නැගලා තියෙනවා දැන් මේ වී කැපෙන යුගය මහකන්නේ හැබැයි අත්‍යවශ්‍ය සහල් මිල අඩු වෙලා නැහැ ඒ වගේම තෙල් නැහැ ඊයේත් විදුලිය කැපුවා ඉරෑත් මගේ ගෙදරත් විදුලිය පැයක් කපලා දැම්මා ඒකට ඒ වගේ තත්ත්වයක් තුළ මේ ජනතාව ඔය බිත්තර සෙල්ලම් වලින් බය වෙන්නේ නැහැ බිත්තර සෙල්ලම් වලින් විතරක් නෙවෙයි ඉස්සරහට අවියාවුද පාවිච්චි කළත් මේ රටේ ජනතාව බියවත් දන්න බැරි බව ඉතිහාසයෙන් පෙන්ලා තියෙනවා ඒ බව රජයේ මතක තබා ගත යුතුයි ඒ වගේ මෙහි වගකීම එක එක තැන්වල දාන්න නැතුව අනිවාර්යයෙන්ම ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව බාරගත යුතුයි මොකද එහෙම නොවේනම් ඇවෙන්ගාඩ් ආයතනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි මොකද මේ මෙතන ඉන්නේ මේ රස්තියාදු පාදඩ පිරිසක් නෙමේ ඉන්නේ අවියාවුද සහිත සංවිධානයක් නෙමේ ඇවෙන්ගාඩ් ආයතනය ඒගොල්ලෝ පුජ්ජලික ආරක්ෂක සේවයක් කියලා කිව්වට ඉන් ඔබට ගිය දේශපාලන කුලී හමුදාවක් හැටියට හැසිරෙන්නේ සල්ලි වියදම් කරනවා චරිත ඝාතනය කරනවා මිනිසුන්ට අභියෝග කරනවා නඩු දානවා කියනවා නඩු වලින් හිරේ යවනවා කියනවා දැන් අධිකරණය පොලිසිය සහ මේ සියල්ලට ඉහළින් ඉන්න තත්ත්වයක් නේ තියෙන්නේ ඉතින් අපිට ඒක තුලින් තාම භයානක අනතුරු ඇඟවීමක් මේ රට ගැන කියන අපිට රඟයන් තියෙන්නේ ඕවට අපි බය වෙන්නේ නැහැ ඌට වඩා විශාල ප්‍රශ්න වලට මුහුණ දීපු පිරිසක් ජනතා විමුක්ති පෙරමුණත් මේ අපි හැමෝමත් ඒ නිසා අපි පළමුවෙන්ම මේක තරයේ හෙලා දකින අතරේ ඒ සම්බන්ධයෙන් ඇවෙන්ගඩ් ආයතනයට ගන්න පියවර පිළිබඳව මේ රටේ ජනතාව බොහොම සීබුද්ධියෙන් බලන් ඉන්න බව විතරක් ජනාධිපතිතුමාට මතක් කරන්න ඕනේ